ඉතින් අයිබන් කියල පිළිගන්න හැමෝ මිස්ටර් රොහි ආතික එන තවත් වීඩියෝ එකකට. ඉතින් මේ දවස්වල මෙහේ තියෙනවා උත්සවයක් පැවැත්වෙන සිරකුසව සාන්තුරිෂ දේවමෑනියන් උත්සවය. ඉතින් ඒක නිසා මෙහේ ගොඩක් කට්ටිය ලංකාවේ වෙසක් පොසොන් වගේ මෙහේ ඒක ඇවිල්ලා ආගමත් එක බැඳිච්ච ලොකු උත්සවයක්. ඉතින් ඒක නිසා මෙහේ ලොකුවට සරසලා ඒ දේවල් කරනවා. ඉතින් අද මම ඒගොල්ලන්ට පෙන්වන්න යන්නේ කොහොමද ඒගොල්ලෝ ඒ දේව ප්‍රතිමාවක් තියෙන එක කොහොමද අරන් යන්නේ. ඔටිජිනා මෙහෙට තවත් අපේ සංස්කෘතික පියස්ස ළඟ තියෙන පල්ලියක්. ඉතින් ඒකට අරගෙන එන උත්සව පෙළපාලියකින්. ඉතින් ඒක කොහොමද වෙන්නේ කියලා ඔයගොල්ලන්ට මම අද පෙන්නනවා. ඉතින් ඒත් එක්කම මේක ගැන දන්න කෙනෙක් ඉන්නවා අපේ පසින් ෆර්නෑන්ඩෝ. ඉතින් එයාගෙන් අපි අහලා බලමු අද මොකද්ද මේකේ වෙන්නේ කියලා. එතන ගිනනම් මට වඩා එයා ඉන්ෆර්මේෂන්ස් දන්නවා. ඉතින් අහලා බලමු අද එයාගෙන් මොකද වෙන්නේ කියලා. Santa Lucia. කියන්නේ බෞද්ධ කියලා දෙයක් කොහොමද නාට බෞද්ධ උනාට කතෝලික උනාට අපි සේරම එක ජාතියක එක ලේ තියෙන මිනිස්සු කියලා කියන්න පුළුවන් ඇත්තටම. ඉතින් මෙතන ඇත්තටම වෙන්නේ මොකද්ද, මම කතෝලිකෙක් වශයෙන් මම දන්නවා මෙතන මොකද්ද තියෙන මංගල්‍ය කියලා. ඇත්තටම කිව්වොත් මෙතන වෙන්නේ සාන්ත ලුෂියා මෑණියන්ගේ ප්‍රතිමාව රැගත්. ඒක ඇත්තටම කිව්වොත් අවුරුදු බර ගාණක් පරණ අවුරුදු සෑහෙන ගොඩක් පරණ ප්‍රතිමාවක් රැගෙන එන වීදියක් තමයි තියෙන්නේ. අපි කිව්වොත් ඇත්තම කිව්වොත් අපි කිව්වොත් මෙහි ඉඳන් එතකොට මෙහි තියෙන ඔර්තිජ කියන සිටි එක ඉඳන් බොර්ගත කියන සිටි එකට මෙන්න මේ දේවස්ථානයට තමයි ඒ පිළිරුව දැකගෙන එන්නේ කියලා කියන්න පුළුවන්. ඒක එන්නේ කර මත තබාගෙන තමයි මිනිස්සු විසින් රැගෙන එන්නේ කියලා කියන්න පුළුවන්. මේක ගොඩක් හාස්කම් මැදි භූමියක් කියලා අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි පසිඳු මේ ඉන්නේ පසිඳු බ්ලොග්ස් කියන YouTube channel එක කරන්න. යාවත් ගිහලා අනිවාර්යෙන් බලන්න, subscribe කරන්න, කොලර support එකක් දෙන්න. මත් එක මෙහෙ ඉන්න කොල්ලෙක්. එහෙනම් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ. ඉතින් ගයිස් මේ විදිහට තමයි අද අපේ මේ වීඩියෝ එක සිද්ධ වෙන්නේ. ඉතින් ඊයේ දවසේ තමයි මේ උත්සවය එහෙම නැත්නම් මේ රැගෙන එහෙම සිද්ධ වුණේ. ඇත්තම කියනවා ඊයේ දවසේ ගොඩක් වර්ෂාපතනයත් එක්ක අපිට ගොඩක් ෂොට්ස් දාගන්න බැරුණා. ඉතින් කලින් පසින්දු කිව්ව විදිහට කර බෙදලා ලබාගෙන ඉතාමත් මහත් ගෞරවයෙන් යුතුව තමයි ඒක අරගෙන යන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට මේ පැත්තෙන් පේන දේවස්ථානය ඔයගොල්ලන්ට ඒක ඒ වගේ මං කලින් කරා වගේ සොහොන් පිට්ටනේ තියෙන. ඉතින් ඒවත් එක්ක ගොඩක් ලොකු කතන්දර තියෙනවා. ඉතින් ඇත්තම කියනවා මාත් ඒව ගැන හරියටම දන්නේ නැහැ. ඉතින් දැන් මේ දවස්වල මෙහෙ මේකත් එක්ක පොළවල් තියෙනවා. ඉතින් ඇත්තම කියනවා නම් මේ පොළ දවස් පහක් හයක් තිස්සේ දැන් තියෙනවා මේ සාන්ත ලුෂියා පියස්සේ. මං කලින් කරලා ඇති සාන්ත ලුෂියා පොළ ගැන ඉරිදර විතරක් තියෙන. ඉතින් මේක සතියක් පුරාවට දිගටම තියෙනවා. ඉතින්
උත්සව කන්න ආකාරයට ඉතින් ලයිට්ස් දාලා මේ නත්තලත් එක්ක ඉතින් පට්ට විදියට සරසර තියෙනවා. මම ඒක වීඩියෝ එක නෙක්ස්ට් වීඩියෝ එකෙන් අනිවාර්යෙන් කියනවා මේ පොළ සම්බන්ධයෙන්. මොකද කට්ටිය ඔයගොල්ලන්ට පේනවා ඇති ගොඩක් කට්ටිය ඉතමත් උද්යෝගයෙන් යුතුව එළියට බහලා ඇවිදලා බඩු ගන්නවා කරනවා. ඉතින් ඒ සීන් ගොඩක් තියෙනවා. ඉතින් එහෙනම් මම නෙක්ස්ට් වීඩියෝ එකේදී පොළ ගැන අනිවාර්යෙන් කරනවා. මෙහෙම යනවා පොළට ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්වන්න මොනවාගෙත් තියෙන කියලා. පොළෙත් ගොඩක් ආදරය තියෙනවා. ඉතින් එහෙනම් ඒ වීඩියෝ එකක් බලන්න මේ වීඩියෝ එකෙන් පස්සේ මාත් එක්ක රැඳී සිටින්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයාර් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න මොකද හිතන්නේ කියලා. එහෙනම් ඒ වීඩියෝ එකෙන් හම්බ වෙමු. මාත් එක්ක රැඳී සිටින්න. ගිහිල්ලා නම් මම මිස්ටර් රොයා. ජය වේවා.